අපි දෙවන වටේ අවසන් අවස්ථාව නලින් බණ්ඩාර නියෝජ්‍යමත්තුමාට නියෝජ්‍යමත්තුමනි මොහොමඩ් අලි මහතා මැද කොළඹින් ප්‍රශ්නයක් අහනවතුමාට මොහොමඩ් අලි මහතා අයිබෝවන් ඔව් අයිබෝවන් සුදේව බොහොම ස්තුතියි හොඳයි ප්‍රශ්නයක් බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම ගැන හොඳයි අද විශේෂයෙන්ම මේ රටේ මුස්ලිම් ජනතාව ඇතුළත සාසන වී තිබෙන මොහොතක ගරු නලින් බණ්ඩාර ඇමතුමාගේ මම අහන්න කැමැති ගරු නලින් බණ්ඩාර ඇමතුමනි ඔබතුමාලාගේ ආණ්ඩුව රිෂාඩ් බදූගේ ඇමතුමාට සුදු වුණු ගහන්න ගිහිල්ලා අද අපේ මුස්ලිම් ජනතාව තමයි අද අග්‍රණ තත්ත්වයකට පත් වෙලා ඉන්නේ. මේ කෞගිය කාලේ වකවානුවම එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව කළේම මුස්ලිම් ජනතාව සහ අනිකුත් ජනතාව කොටව එම දහම අර කෞගිය කාලේ යුද්ධ කරා වගේම තමයි ඔගොල්ලෝ ආණ්ඩු ගෙනියලා තියෙන්නේ. ඒකමද මේ සැරෙත් ඔගොල්ලෝ මේ ඉෂාද් බදූද්දීන්ට උණුසුම් ගාලා නැවතත් කරන්න හදන්නේ. දෙවනුව තමයි ඔබතුමාගේ නායකතුමා චැනල් 4 නාලිකාවේ ඇවිල්ලා කිව්වා ඒගොල්ලෝ සිරියාවට පුහුණුවට ගිය එකක් දන්නවා ආපු එකක් දන්නවා අප නමුත් අත්තරකට ගන්න අපිට බලයක් නැහැ කියලා මේ ඒ විදිහට චැනල් 4 නාලිකාවට ඔබගේ නායකතුමා කියපු කතාව රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා නමුත් පෞද්ගල වකවානුවේදී අපි දැක්කා මාධ්‍ය තුලින් ආණ්ඩුව සමලිංගික පනත ගේන්නට තුන්වතාව කැබිනට උත්සාහ දරුවා නමුත් මේ වගේ තස්වාදී මේ රට තුල ඇවිල්ලා ඉන්නවයි කියලා අතනොඩ ගන්න පණතක් ගේන්නට තරම්වත් ඕගලන්ට අයියස් තිබුණ නැද්ද? මේ පණතේ දේනා එහෙම දැක්කනම්, ඕම දැකපු නායකෙක් ඉන්න ඕටක් ගාලා මේක පණතක් ගේනල්ල. මේක වලක්වා ගත්තනම් අද අපි මුස්ලිම් ජනතාව මේ අසල තත්ත්වයට පත් වෙන්නේ නැහැ නේද? බොහොම ස්තුතියි මොහමඩ් අලි මහතා විශේෂයෙන්ම කියන්න ඕනේ සමස්ත මුස්ලිම් ජනතාව අසලන භාවයට පත් වෙලා නැහැ. සමස්ත මුස්ලිම් ජනතාව හැමෝත් එක්කම අපි ඉන්නවා කියන බව අපි විශේෂයෙන් මතක් කරන්නත් ඕනේ. අන්තවාදීන් බොහොම සුළු පිරිසයි මේ රටින් එයත් මතක් කරන්න ඕනේ. ඔබතුමාට අවස්ථාව. ඔව් මොහමඩ් අලි මහත්මයා බොහොම ස්තුතියි. විශේෂයෙන් කියන්න ඕන කාරණයක් තමයි ඔබතුමා කියපු ආකාරයට අපිට කවුරුවත් රිෂාඩ් බදුර්දින් වේවා වෙනත් කිසිම කෙනෙකු වේවා සුදුගනි සුදුහුණු ගෑමේ අවශ්‍යතාවයක් නැහැ. අපි ඇත්ත ඇතිසටියෙන් දකින පක්ෂයක්. ඒ වගේම පෞද්ගලිකව මම හරි දේවෙනුවට පෙනී සිටිනවා. රිෂාඩ් බදුර්දීන් මැතිතුමා මේ කාරණය සම්බන්ධව වැරදි නම් අපි ඒක පක්ෂ ප්‍රතිපත්තිය කෙසේ වෙතත් සාමූහික වක්කීම් වලින් මිදිලා හරි අපි ඒ වෙනුවෙන් සටන් කරනවා. ඒ නිසා ඒ සම්බන්ධව අපි කිසිම අවස්ථාවක සුදුහුණු ගන්න යන්නේ නැහැ. හැබැයි අපිට ඔප්පු නොවුණු කාරණයක් සම්බන්ධව අපි යම්කිසි චෝදනාවක් තියෙන පළියට අපිට යම්කිසි කෙනෙකු ගියා ඇඟිල්ල දික් කරන්න බෑ. ඒ වගේම ඔබතුමා කියපු අනිත් කාරණේ රනිල් වික්‍රමසිංහ මහතා චැනල් 4 නාලිකාවට අපි අගමැතිතුමා කියපු කාරණේ සම්බන්ධව ඒක මට මේ අවස්ථාවේ දැඩිව පැහැදිලි කිරීමේ හැකියාවක් නැහැ. සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරලා කියන්න ඕනේ. එතුමා එක් මොනාරමුණෙන්ද කිව්වේ කියන එක මම ඒක බලලා කියන්න ඕන. අනිත් කාරණේ ඔබතුමා කිව්වේ තුන්වෙනි කාරණේ ඔබතුමා තවත් කාරණයක් කිව්වා. මේ කාරණා හරහා සමස්ත මුස්ලිම් ජනතාවට වෙන හානිය පිළිබඳව සමස්ත මුස්ලිම් ජනතාව අපි දන්නවා මේ කාරණයේදී විශාල පීඩනයකට ලක් වෙලා තියෙනවා. අපි පැහැදිලිව දන්න කාරණයක් තමයි මුස්ලිම් ජනතාවගෙන් ඉතාම අල්පයක් දශම ගණනක් තමයි මේ සිද්ධි වලට සම්බන්ධ ඍජුව හෝ වක්‍ර හෝ අනියම්ව සම්බන්ධ වෙලා තියෙන්නේ. බහුතර මුස්ලිම් ජනතාව මේ කාරණ නිසා පීඩාවට ලපත් වෙලා දිනවා අපි ඒක දන්නවා. ඉතින් අපි උත්සාහ කරන්නේ කොහොම හරි මේක සමනයපත් කරලා මේ යථා තත්ත්වයට පත් කරගන්න. අපි දන්නවා ඒ එහෙම වුණොත් තමයි ඔබතුමාලට සතුට වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණේ වෙනුවෙන් රජය මැදිහත් වෙනවා. අපි දන්නවා මේ පීඩාව නිසා ඔබතුමාල විශාල වශයෙන් පීඩාවට ලක් වෙලා දිනවා. විශේෂයෙන් මගේ ප්‍රදේශයේ යම් සිදුවීම් වුණා. ඉතාම කනගාටු වෙනවා. ඒ නිසා අපි කිසිසේත්ම මුස්ලිම් වේවා සිංහල වේවා කතෝලික ජනතාව වේවා ද්‍රවිඩ ජනතාව වේවා යම්කිසි ජන කොට්ටාසයක් එකතැනකට කොටු වෙන්න එමු නැත්නම් එයාලට පීඩාවට ලක් වෙන්න අවශ්‍ය කටයුතු කරන්නේ නැහැ. මේ සිදුවීමෙන් සිදු සිද්ධිය සම්බන්ධව අපි කනගාටු. විශේෂයෙන්ම අපේ මහින්දානන්ද අලුත්ගමුගේ මැතිතුමා කියපු කාරණා කිහිපයක් ගැන කතා කරන්න ඕන. එතුමා කිව්වා හමුදාපතිතුමා සම්බන්ධව කාරණේ පැහැදිලිවම මම ඒක බැහැර කරනවා. හමුදාපතිතුමා බොහොම පැහැදිලිවම කිව්වා. මොකද සුදේව අපිත් කරන කාරණයක් තමයි අපි දේශපාලනඥ විදිහට අපි යම්කිසි කාරණයක් සම්බන්ධව අපෙන් පාක්ෂිකයෙක් වෙන්න පුළුවන් හිතවතෙක් වෙන්න පුළුවන් අපි කරුණු විමසනවා කරුණු විමසීමක් කරනවා ඇමතුමා තත්පර සමානව ඇමතුමා ඔව්
බලපෑමක් කිරි ඔබතුමා කරුණු විමසන එක මම පිළිගන්නවා. ඔව්. ඔබතුමාට මේ දැනුත් මෙතන හොදා කරන්න එපා. ඔව්. එයා රිෂාඩ්ව හොදන්න එපා මෙතන. ඔබතුමාට කියන්නේ හමුදාපතිතුමා කියනවා මට බලපෑමක් නැහැ. මම ඔබතුමාට පෙන්නන්න කියලා ඔබතුමාගේ පිළිගන්නේ නැත්නම් මම මේ බැලුවා දැනුත් හොඳ දෙතුන් පාරක් මම කිව්වා. මම ඔබතුමා එතුමාගේ ඉන්ටර්වයුව එකට පෙන්නුවේ. මම කියන්නේ එතුමාගේ මේ මේක මට පෙන්නන්න දෙන්න. එතුමාගේ මේ වොයිස් කට් එක මේ වීඩියෝ එක මේ බලන්න. පොඩේ. මෙතන මේ පත්‍රේ එකක් මොකද ගැව්වේ? මාධ්‍යට හෙළි කළායයි විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව සහ මාධ්‍ය කණ්ඩායම් විසින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ත්‍රස්තවාදී චෝදනාවට අත්අඩංගුවටගත් පුද්ගලයෙකු නිදහස් කරන ලෙස හමුදාපතිවරයාට බලපෑම් පොඩි ගානක්ද දුන්නේ ලොකු ගානක්ද දුන්නේ බලන්නකෝ ඉතින් මේක අහන්නකෝ මෙතුමා කියන කාරණේ ඌට පිළිතුරු දෙකක් දුන්නා ඒ පිළිතුරු ගැන තමයි යම් කිසි මාධ්‍යක සඳහන් කරලා තින්නේ ඒක මට බලපෑමක් කරා කියලා ඒක අර්ථකථනය කරන්න පුළුවන් බලපෑමක් හෝ ඉල්ලීමක් හැටියට උදාහරණයක් මගින් කළේ ඔන්න දැන් අන් ඉල්ලීම් කිරීමේ ආදිවාසිකමකට උන්ට තිබෙනවානේ ඔහුගේ ගමේ හේව සංවිධායකයෙක් හෝ වේවා ජාතියෙක් වේවා ආව දන්නවනම් මට දුර්ගතනේ කතා කරලා අනේකේ වරදක් නැහැ පළවෙනි පස්සේදී මම කිව්වා මම හොයලා බලලා කියන්නම් කියලා ඒ නම ගුවට පස්සේ දෙවෙනි පස්සේදී මම හොයලා තිබ්බේ නැහැ තුන්වෙනි පාර මම කිව්වා මේ මුද්දලෙක ඉන්නවා මේ කෝල් එක මට අවුරුදු ගමකට පස්සේ දෙන්න කියලා ඔබතුමා කිව්වා ඉලි ඉතින් ඒ නිසා පැහැදිලිවම එතුමා කියන්නේ අර්ථකථනය කරන්න පුළුවන් එතකොට මට මොහොතක් දෙන්න දැන් අර්ථකථනය කරන්න පුළුවන් බලපෑම කිරීමක් නෙවෙයි එතුමාගේ ඉන්නකෝ මහත්තයෝ කඩේ යන්න කාටවත් උඹ නෑ එතුමා පැහැදිලිවම කියනවා බලපෑමක් හෝ ඉල්ලීමක් ඉදිරිය දුකයි පොඩ්ඩ ඉන්නකෝ බලපෑමක් හෝ ඉල්ලීමක් ඉදිරිය අර්ථකථනය කරන්න පුළුවන් හැබැයි එතුමා එක ඉල්ලීමක් ඔව් දැන් මේ දේශපාලක කියන්නේ ඔබ කියන්නේ සාමාන්‍යයෙන් තමන්ගේ පාක්ෂිකයේ ගත්තා මෙහෙම කතා කරනවා දැන් මේ පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ තමයි අත්තරගොඩ ගන්න පුද්ගලෙක් හැටියට පත් වෙන්නේ දැන් කොළඹ දිස්ත්‍රික්කයේත් ඉන්නවා මුස්ලිම් දේශපාලඥයන් නමුත් මේ කිසිම කොළඹ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේශපාලඥයෙක් කතා කරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ තවත් ඉන්න මුස්ලිම් දේශපාලඥයෝ. ඔවුන් කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. එතකොට ඇයි රිෂාඩ් ඇමතිතුමා පමණක් කතා කරන්නේ? මේ සුදේව මේ පුද්ගලයාගේ තාත්තා හිටපු රජයේ නිලධාරියෙක් අතරේ කියලා එක මොරෙක් මම දන්නා තරමින් මේ සම්බන්ධතාවයම තමයි කතා කරන්නේ දැන් මේ. ඒ කියන්නේ එතුමා සම්බන්ධ වෙන්නේ රිෂාඩ් ඇමතිතුමා සමග පමණද? ඒක ඔහුගේ පියාගේ තියෙන සම්බන්ධය තමයි හිතවත්කමට තමයි මේක විපරම් කරලා බලන. මොකද පය 40 පොලිසියෙන් අහපුවාම කියනවා පොලිසිය අත්අඩංගුවට අරගෙන නැහැ කියලා. ඔබ දන්නවනේ දැන් අපි දන්නවා ජේවීපී කාලේ කලබලකාරී එහෙම අතුරුදහන් වීම වුණා. ඒතර ටෙල්ටීටි කාලේ එහෙම අතුරුදහන් වීම වුණා. ඒතර මේක දරුවෙකුට දැන් අපි දෙමව්පියෙකුට ඒ වේදනාව වෙනවනේ. මොකද්ද මේ අතුරුදහන් වීම? මේකත් කියවන්නකෝ. සිළුමිණ පත්‍රෙද? අතුරුදහන් වීම. නමකට සිළුමිණ පත්‍රෙද කියලා කිව්වනේ. මේක දැන් කිව්වනේ දැන් හරිනේ. කිව්වනේ හරිනේ නෑනේ වැරදි. ඔය පත්‍රේ ලියපු එකක් මේ හමුදාපති කටින් කියන එක. මේ හමුදාපති කටින් කිව්වනේ දැන්. මේ කපු කටින් කියපේක තමයි. කටින් කිව්වනේ. බලමයක්. දැන් හදාගන්නකෝ ඉතින්. ඒ නිසා මේක විපරමක් කිරීම වරදක් විදිහට මම දකින්නේ නෑ. ඉන්නවද නැද්ද? ඒතර පොලිසිය නෑ කියනවා. ඊට පස්සේ හමුදාවෙන් ආපම එතුමා මම ඉතින් හොයලා කියනවා ඉන්නවා කියලා. ඉතින් එතනින් එහාට එතනින් ඉවරයි. මේ පරීක්ෂණ සිද්ධ වෙනවා. ඉවරයි. මම දන්නවා මේ ඒ පුද්ගලයා සම්බන්ධ පරීක්ෂණ දැන් CID එකේ හම්බෙන්නේ. ඒක අපිට තේරෙන කාරණා තමයි ගන්න හිතා ගන්න පුළුවන්. ඒක එක කාරණේ. පොඩ්ඩක් ඉන්නකෝ මහත්තයෝ. එතකොට අනිත් කාරණේ ඔබතුමා දැන් ඔය හමුදාපතිතුමාමට මෙච්චි දෙයක් කියන්නම්කෝ 2010 හමුදාපතිතුමා මේ රටෙන් හැර ගිය හමුදාපතිතුමෙක්. මෙතුමාලා ඔය බුද්ධ්‍යංශ ප්‍රධානියව දින බුද්ධ්‍යංශ සැලසුම් අධ්‍යක්ෂකවරයා තමයි දෙන තමයි මේ පොලිස් පොඩ්ඩක් ඉන්නකෝ මගේ අවස්ථාව දෙන්න පුතෝ 322ක් බුද්ධ්‍යංශ ඉන්නේ දැම්මා ඉන්නකෝ මේ සැලසුම් 322ක් ගෙනලා CID එකේ හමුදාවේ සැලසුම් අධ්‍යක්ෂකවරයා විදිහට මුතිරපු මහේස් සේනාරක වර්තමාන හමුදාපතිවරයා රටින් හැර යනවා මෙයාලගේ පාලන සමයේදී එතන ඒව ගැන කතා කරන්න එපා මේ ප්‍රශ්නේ තමයි 2015 ආණ්ඩුවේ එන්නේ නෙවෙයි යාට බලපෑම් කරා දිකින් දිකට බාධා කරන්න ඔබතුමා මේ වටේ ඔබතුමාට බාධා කරන්නේ නැහැ ප්‍රශ්න නැහැ ඔබතුමාට අවශ්‍ය නම් නිදහස් කාලයක් ගන්න පුළුවන් නේද බාධා කිරීම දිකින් දිකට කරන්න බෑ මම බාධා කරන්නේ නැහැ ඔච්චර කඩේ යන්න එපා ඒකත් මතක් කරන්න ඕන මේ හමුදාපතිතුමාලා ඔබතුමා කරපු එක නිසා අපි කඩේ යන්න අවශ්‍යතාවයක් නැහැ මොකද අපිත් මේ ඔව් මට එක ප්‍රශ්නයක් දැන් අපිට තියෙන ප්‍රශ්නේ මෙහෙමයි දැන් මෙතුමා ගැන සැකයි කියලා මුළු විපක්ෂයම කියනවා රටේ හාමුදුරුවෝ ජනතාව ආණ්ඩුවෙත් කොටසක් කියනවා හරි මුස්ලිම් ප්‍රජාවගිනුත් මතුවෙනවා මුස්ලිම් ප්‍රජාවගිනුත් එනවා එහෙම තියෙද්දි දැන් ඔබතුමාලා දන්නවා රවි කරුණානායක මහත්මයාට යම් චෝදනාවක් බැඳුම් කරේ එනකොට ඒක ප්‍රශ්න කරනවා ජනාධිපති කොමිසමක් පත් කරනවා ඒ හරහා ඒකට යනවා ඊට පස්සේ ඊළඟට ওই නාලක සිල්වාට ප්‍රශ්නයක් එනවා එක් පුද්ගලෙක් පමණයි මම මේ විදිය ක්‍රියාවක් කරයි කියලා ටෙලිෆෝන් කෝල් එකක් පෙන්නනවා දැන් මෙච්චර කරුණු කාරණා තියෙද්දි ඇයි ඔබතුමාලා පවුරක් වගේ මෙතුමාව ආරක්ෂා කරන්නේ නැහැ මම මේ ඔබතුමාලා කියපු කාරණා වලින් මම හොයාගත්තුවා මේක නිවැරදි කිරීම මගේ යුතුකම. ඉතින් නිවැරදි කිරීමක් නෙමෙයිනේ ඔබතුමා කරන්නේ. නෑ නෑ මේ හමුදාපතිවරයා ඔබතුමාට මන් දන්නේ නැහැ තේරෙන්නේ නැද්ද කියලා. මට නම් හමුදාපතිවරයා කියපෙන් පැහැදිලිව දෙනවා. මට තේරෙන්නේ රටට තේරෙනවා. ඔබතුමා ඒක තීන්දුව කරන්න රයිට්. ඊළඟට ඔබතුමාලා කිව්වා මෙන්න මේ අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධව. එතකොට රිෂාඩ් බදුරුදීන් ඔබතුමා මේ ගැන විමසීමක් කරලා තියෙනවා. මොකද එතුමාගේ සහෝදරයා අත්අඩංගුවට ගත්තා කියලා.
ඒක තනිකර බොරුවක් මේක තියනවා මේ විමසීම කරපු මොකද අපි මේ කාරණේ ඔබතුමා මේ කතා කරනවා කිව්වම අපි හොයලෙන්න බෑ පොලිස් මුලස්ථානයේ පොලිස් පොත්තුම අසංක ලැබලා තියෙනවා එහෙදී වාණිජ මේ 2000 ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය ශ්‍රී ලංකා යුද හමුදාව ඒකාබද්ධව 2019 04/25 දින මන්නා පොලිස් අසපේ තාරාපුරම් ප්‍රදේශයේ නිවාස හා පුද්ගලික පරීක්ෂා කිරීමක් සිදු කරලා තියෙනවා එහෙදී වාණිජ හා කර්මාන්ත අපසරයත් සංචාරක බලංගලාවක් ඉදිරිපිටදී KK-35-72 දරන ප්‍රාඩෝ ලෑන්ඩ් ක්‍රූසර් ජීප් රථය පරීක්ෂා කර මේ ජීප් රථයේ හිසි හුසෙයින් වීදියේ තාරාපුරම් ලිපිවේ පදිංචි බහදුද්දීන් මොහමඩ් රිෆ්කාන් යන රියදුරු ලෙස සිටි කොණ්ඩකච්චිය සිලාවතුර පදිංචි අහමද් ලෙබ්බේ අසීස් යන අයගෙන් ප්‍රශ්න කර ඇත. එහිදීම වාහනයේ හෝ අමාත්‍යවරයාගේ සහෝදරයා බාරේ හෝ රියදුරු බාරේ කිසිදු සැකකරු දේපලක් නොවෙන් එම දෙදෙනා ප්‍රකාශය සටහන් කර මුදාහරලා තියෙනවා. ඉතින් පොදුවේ කරපු ඒ ප්‍රදේශයේ කරපු සාමූහික මන්ත්‍රීතුමා මම විශේෂයෙන් කියන්නේ මුලින්ම මාධ්‍යයට වාර්තා කරපු ඒ කාරණය පොලිසිය අරගෙන හමුදාව අරගෙන පොලිසියට බාර දුන්නා කියන කාරණේ තමයි ඔය මුලින්ම වාර්තා කරා. ඒක මේකේ තියෙනවා. යුද හමුදාව තමයි පරීක්ෂා කරන්නේ. ගෙදර ගිහිල්ලා දාවේ. ඔබතුමා රිෂඩ් ගත්ත නෑ ඔය තොරතුරු ටික මම ඔබතුමාගෙන් අහන්නේ නෑ මෙහෙමයි අපි මම අහන්නේ ඔබතුමා පරීක්ෂණයකට එනකොට අපි මේවා එනවා කතා කරලා අපිනවා අපිට මේ සුදුණු ගන්න අවශ්‍යතාවය නෑ අපි හරිදී හරි විදියට දකින්නවා වැරදිදී දකින්නවා ඒ නිසා ඔබතුමාලා පැහැදිලිව මේ කරුණ ඔප්පු කරනවා නම් අපි එක අතර නෙමෙයි අත් දෙකම උස්සනවා දැන් ඔබතුමාලා පරීක්ෂණයක් ඔබතුමාලා අපිට තියෙන එකක් නෑ කියනෝනේ ඉතින් පත්තරේ නෙමෙයි කම ඉතින් ඒක කිව්ව බලන්න මුදාපතේර කියපේ ගහන්නකෝ එතකොට ඔබතුමාලා පැමිණිල්ලක් කරලා දිනවලු ඔව් පැමිණිල්ලක් කරලා දිනවා මම හොල බැලුවා සතොස වාහන භාවිතයක් සම්බන්ධ පරීක්ෂණය පරීක්ෂණය සිදු වෙනවා. ඉතින් අන්න ඒව ඔප්පුනොත් අන්න ඔන්න ප්‍රශ්නයක් නැහැ. මේ පරීක්ෂණය මේ අවස්ථාවේ CID එක සිද්ධ වෙනවා වාහන තුනක් සම්බන්ධව කාරණේදී. එතකොට ඒ නිසා අපිට වැරදි දේවල් වලට උත්තර දෙන්න බෑ. වැරදි දේවල් වලට උත්තර බෑ. අපි හරි දේ ඔබතුමාලා ඔප්පු කරලා පෙන්නනවා මෙන්න මේක විතර. අපි කිසිසේත්ම පොදුවේ මම නම් රජයේ ආණ්ඩුවක් ඉදිරියේ තීන්දුව කරත් රිචාඩ් බදුදිමාගේ විශ්වාස භංගයට පක්ෂෝ ඡන්දෙන් කරලා අපි ඡන්දෙ දෙන්නේ නැහැ. නෑ නෑ නෙමෙයි. හැබැයි ඔප්පු කරන්න ඕන. හරි. එහෙම නැතුව ඔබතුමා ඔය ෆයිල් ටික ඔබතුමාගේ ගෙදර තියන් ඉඳලා හරියන්නේ නැහැ. ඔබතුමා තේරින් කාර සභාවට එන්න පුළුවන් CID එකට එන්න අදාළ තැන්වලට ගිහින් දෙන්න. හරියට. එහෙම නැත්නම් මේක ඉනේ ගහගෙන කිහිල ගහගෙන ගෙදර යන්නේ නැහැ. කිහිල ගහගෙන හිටියට හරියන්නේ නැහැ. ඒ නිසා පැහැදිලිව අපි කාගවත් ගෙවල් වලට යන්න ඕනේ නැහැ. ඔබතුමාලා පොදුවේ මුස්ලිම් සමාජයට ඇඟිල්ල දික් කරන්න එපා. අවසාන විනාඩිය. ඔබතුමාලා පොදුවේ සමාජයට මෙයා කරන්න දෙන්න නැත්නම් දාවත් කරන්න නැහැ මුස්ලිම් සමාජ. අපිට කවුද සහරාන් හසීම්ලා ඉන්නවනම් ඒ සියලු දෙනාම ඔහුට සම්බන්ධ වෙච්ච අය දඩුවම් කරන්න ඕන. ඒ සම්බන්ධ වෙච්ච අයට විරුද්ධව අවශ්‍ය නීති සියල්ලම ගේන්න ඕන. මරණ දඬුවම වෙන්න පුළුවන් ඕන දෙන්න පුළුවන්. හැබැයි පොදුවේ මුස්ලිම් සමාජෙ මේ පැත්තට තල්ලු කරන්න කටයුතු කරනවා නම් අපි ඒක වැරදි. මොකද අපි දැක්කා 83 කලබල වෙච්ච කාලේ නොවියුත්තක් සිද්ධ වුණා. ඒ වගේම අමෘතර ලිංගම්ලා පාර්ලිමේන්තුවේ එළියට දාපේ. නොකිය දෙයක් කියන්න එපා. නොකිය දෙයක් කියන්න එපා. සමස්ත මුස්ලිම් ජනතාව ගැන අපි කතා කරේ නැහැ. අපි එතන තල්ලු කරන්න ඕනේ නැහැ කියලා කියන්නේ මේ. අපි එතන තල්ලු කරන්න ඕනේ නැහැ. මේ රටේ ජනතාව විදියට අපි දන්නවා මේක සිංහල බෞද්ධ මිනිස්සුන්ට හොඳට නැගිටින්න අවස්ථාවක්, තේරුම් ගන්න අවස්ථාවක්, අඩුපාඩු අඳුර ගන්න තියෙන අවස්ථාවක්. ඒක අඳුර ගන්න. ඒතර සිංහල බෞද්ධ ජනතාව සමාජයක් විදියට කොහොමද නැගී සිටින්නේ කියන එක ඒක තීන්දුව කරන්න. හැබැයි එහෙම කියලා අපිට වෙනත් ජාතීන් කෙනරලකට දාලා, ඔවුන්ව කොටු කරලා, ඔවුන්ව මේ වෙනතනකට තල්ලු කරන්න සූදානම් නැහැ. දැන් ඔබතුමා මේ පිළිගත්තා බීද සානායක මහත්තයා ඉස්සල්ලා කිව්වා එතුමාගේ හඩපඩේ දැකලා එතුමා ඔබතුමාත් එක්ක සම්බන්ධ නැහැ කියලා. එතුමා SP සනායක මහත්තයා රිසර්ට් බදුරුදිට සම්බන්ධව CID එකට පැමිණිලා දානකොට SP දසන මහත්තයා හොඳයි. ඒ නිසා ඒ වගේ ඩබල් ගේම් ගහන්න එපා. පැමිණිල්ලක් නැහැ. ඒ වගේම ඔබතුමා කිව්වා පැමිණිල්ලක් ගැන කිව්වා. ඔබතුමා කිව්වා SP සනායක මහත්තයා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සම්බන්ධව ඔබතුමා පැහැදිලිවම කිව්වා එතුමා මේ එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා ඔබතුමා ඒ ගිවිසුම සම්බන්ධව. එතකොට මම ඒකත් ඔබතුමාට පෙන්නන්නම්. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ ගිවිසුම අත්සන් කරන කාරණේ සම්බන්ධව වාසුදේව නානායක්කර මහත්මයාගේ මතය. වාසුදේව නානායක්කර මහත්මයාගේ මතය නෙවෙයි ඒ ගිවිසුමේ තියෙන වැරදි කියන්නකො මට. වාසුදේව මහත්තයාගේ මතය නෙවෙයි ඒ ගිවිසුම කියවන්නකො. පැහැදිලිව ඔබතුමාලා ඔබතුමා අවසන් කරන්න ඕනේ. ඔබතුමාලා මේ කාරණේ මම ඊළඟට දිනක් කියන්නම්. ඊළඟට කාරණේ තමයි අපේ සුදේව දැන් මේගොල්ලෝ දැන් අපේ මේ ආණ්ඩුව මුකුත්ම කරලා නැහැ වගේ තමයි කතා කරන්නේ. මේගොල්ලෝ පහුගිය කාලේ අපේ ආණ්ඩුවට විරුද්ධව නගපු චෝදනා පොඩක් මම මතක් කරන්නම්. දැන් සිංගප්පූරු ගිවිසුම ගැන කතා කරමු. අපි ඊළඟ වටේට යමු. ඒතකොට සිංගප්පූරු ගිවිසුම ගැන දැන් කතා කරන්නේ නැහැ. අවුරුද්දක් ගිහලා මේගොල්ලෝ කුණු ගේනවා කිව්වා. ශ්‍රමිකයෝ ගේනවා කිව්වා. අද සිංගප්පූරු ගිවිසුම ගත වෙලා අවුරුද්දක්. ඈ අද ඒ ගැන මුකුත් කියන්නේ. දැන් තෙල් පිරිබාදු අපි ගේනකොට හම්බන්තොට වැඩ පටන් ගන්නකොට විශාල ගෝරනාඩුවක් කෙරුවා. දැන් ඒ ගැන කතා කරන්නේ නැහැ. මොකද ඒ වගේ වැඩ යනවා. අද ගම්පෙරළියෙන් ගමේ විශාල සංවර්ධනයක් සිදු වෙනවා. මේවට විරුද්ධව මේ නැති මතවාදයක් රටතොල මතු කරන්න හදනවා මේ එක්සත් ජාතික පක්ෂය.
අපි මේවට විරුද්ධයි කියලා. අපි කවවත් රකින්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයෙන්ම රකින්න ඕමනාවක් නැහැ. හැබැයි අපි ජාතිවාදී නැහැ. ආගම්වාදී නැහැ. වර්ගවාදී නැහැ. අපේ පක්ෂ කවදාවත් ජාතිවාදී, ආගම්වාදී, වර්ගවාදී සිතුවිලි තිබුණේ නැහැ. අපි රටක් විදිහට කොහොමද ඉස්සරහට යන්නේ කියන එක සිතනවා. හැබැයි අපි දන්නවා පහුගිය කාලේ හොරකම් කරපු අය, මිග් ගනුදෙනු කරපු අය, හෙල්පින් හම්බන්තොටින් හම්බ කරපු අය, හෙජින් ගනුදෙනුලින් කරපු අය දැන් මේ වෙලාවේ ඒව ගැන ඒව වහගන්න හොඳ අවස්ථාවක් උදා කරගෙන තියෙනවා මේ හේතුයින්. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා රටේ ජනතාවට මේ කාරණයේදී අපි කිසිම ජන කොටසකට අසාධාරණයක් නොවි, සිංහල බෞද්ධ බහුතර ජනතාවගේ සිතුම් පැතුම් වලට අසාධාරණයක් නොවි අවශ්‍ය විසඳුම, අවශ්‍ය සාමය රටේ ස්ථාපිත කරන්න කටයුතු කරනවා. වගේම අපි පාස්කු ඉරිද සිදුවුණු ඒ ප්‍රහාරයට වගකිය යුතු පුද්ගලෝ, ඒකට වගකිය යුතු පුද්ගලයා අඳුරගෙන අන්නේ යට දඬුවම් දීමටත් මූලිකත්වයේ ගණන කටයුතු කරනවා. බොහොම සුදී අපි දෙවන වටේත් අවසන් කරනවා, අවසන් විරාමය ගන්නවා, අවසන් වටේදී ඉක්මනින් ඉන්නවා.